අකිල දනුද්දර කියන නම මුලින්ම කවුරුත් හඳුරගත්තේ ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියටයි. නමුත් මේ විද්දී සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේම අනන්‍යතාවයක් අකිල ගොඩනගාගෙන තියෙනවා. විවිධ චරිත එක්ක ජනතාවට සමීප වන අකිල දැන් ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එමි කියන්නේ. දැන් බොහෝ දෙනෙක් එමිවත් හඳුනනවා. අකිල හා අලුතෝපන් දියණිය ගැන එමි හරි අපූරු කතා ටිකක් කියලා තිබුණා. එමි කියන්නේ තනකට ජීවිතයට වඩා මේ ජීවිතේ ලොකු වෙනසක් දැනෙනවා කියලයි. මොකද මේ වෙනකොට එමි මවගේ රාජකාරියත් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. මේ පුංචි පවුල සම්පූර්ණ වෙලා හරියටම මාසයක් වෙනවා. මුල් දවස්වල බබත් එක්ක නිදාගෙන ඉන්නකොටත් එමි අකිලයි දෙන්නා එකවරම ගැස්සෙලා ඇහැරෙනවලු. ඇහැරලා බබා ඉන්නවද බලනවලු. එයා හුස්ම ගන්නවද කියලා හොයනවලු. පුංචි බබාලා ඉන්න ගොඩක් ගෙවල් වල වගේම මේ දවස්වල අකිලගේ සහ එමිගේ ගෙදරත් හරියට නිින්දක් නැහැ. සමහර දවස්වලට දුව නිදාගන්නේ නැතුව අඬනවලු. නලාව ගන්න හරිම අමාරු කියලාත් කියනවා. එමි කියන්නේ අකිල නැති වුනහම එයාට පිස්සු වගේ කියලයි. තනියම හැමදේම කරගන්න ඕන කියලා හිතුවට ඒක හරිම අමාරුයිලු. දියණිය ඉපදෙන්න ඉන්නකොට එමිව පරීක්ෂා කරපු ඩොක්ටර් පවා කියලා තිබුණේ ඉපදෙන්න ඉන්න බබා නම් තාත්තා වගේම දිගයි කියලා. හම්බ වුණාට පස්සේ රූපයත් හැඩයත් එයා වගේම තමයිලු. ඒ ස්වභාවික දරු ප්‍රසූතියට තමයි ලෑස් වෙලා හිටියේ. නමුත් මේ මොහොතේ වෛද්‍යවරු තීරණය කළාලු ඇගේ තත්ත්වය අනුව සැත්කමකින් දරුව ගන්න. ඒ මොහොතේ ඇත්තටම මෙමිත් හොඳටම බය වෙලා ඉඳලා තියෙන්නේ. ඒ විතරක් නොවෙයි අකිලත් හොඳටම බය වෙලා තමයි ඉඳලා තියෙන්නේ. එක මොහොතකදී එමිගේ හුස්ම හෙරුණා වගේ වුණාලු. ඒ වෙලාවේ නම් අකිල හොඳටම බය වෙලා. මේ සිද්ධිය අතර වෙච්ච බොහොම සංවේද සිදුවීමකුත් එමි මතක් කළා. සැත්කම කරලා බබා එළියට අරගෙන සුදුම සුදු බබෙක් මගේ අතට අකිලගේ අතරත් දුන්නා. ඊට පස්සේ බබාව ක්ලීන් කරලා ඩොක්ටර් කිව්වා තියට එකෙන් එළියේ හිටපු අම්මා අප්පච්චි ඇතුළ කට්ටියට බබාව පෙන්නලා ඉන්න කියලා අකිලට. ඒ මොහොතේ මගේ සැත්කම සිදුවෙමින් තිබුණේ. අකිල කිව්වා අනේ ඩොක්ටර් මගේ වයිෆ්ගේ බඩ කපලා ඇරලා තියෙද්දි මම කොහොමද මෙයාව දාලා යන්නේ, මම වයිෆ් ළඟ ඉන්නම් කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් බබාව පවුලේ අය ළඟට අරගෙන ගියා. මාව තියට එකට ගත්ත මොහොත ඉඳලම අවසාන වෙනකල්ම අකිල සියල්ලම බලාගෙන ඉඳලා හරිම වේදනාවෙන් නැතන හිටියා. ඔහු ළඟ හිටපු එක මට ශක්තියක් වුණා. ඇය කියා සිටියා. දුවක් ඉන්න ඕන නිසා පවුලට පුතෙක් එකතු කරගන්නත් එමි ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. එමි විතරක් නෙවෙයි දෙන්නම පුතෙකුත් හදන්න කැමැත්තෙන් ඉන්නේ. මොකද ඇන්තනි පවුල ඉදිරියට ගෙනියන්න පුතාලා ඉන්න ඕනලු. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීම සඳහා වගතුගු අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි දාන වීඩියෝස් ඉක්මනටම ඔයා ළඟට ගෙනවා ගැනීම සඳහා බෙල් අයිකනය ක්ලික් කරන්න. ඒ වගේම පහළ දෙන ලින්ක් එකෙන් ගිහින් අපගේ Facebook page එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපගේ වීඩියෝ පිළිබඳව ඔබගේ අදහස් පහළින් කමෙන්ට් කරන්න. පිට බනින්න අපේ වැරදි දිනව නම් කියන්න. ඒ වගේම ඒක හොඳයි නම් පහළින් කොටාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න අමතක කරන්න එපා.